අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. අනිත් කෙනාව දැක්කම හිතුණද ඒ බණ කියලා? මං ඇත්තම කියන්නද ප්‍රේමා? හිතුණා, ගොඩාක් හිතුණා. බොරු තරහ ගන්නකොට මට හිතුණා මං හිතුව කෙල්ලෙක් ඇති කියලා. දුක හිතුණා, ඉරිසියාවකුත් හිතුණා. ප්‍රේමා කෙල්ල දෙස බැලුවේ ආදරේනි. පණම තමා නේද? මගේ රන්කඳ. ඉතින් අර පස්සෙන් ආපු කොල්ලට මොකද උනේ? මං ගණන් ගත්තේ නෑ ප්‍රේමා. පස්සේ දන්නවද වෙච්ච වැඩේ? නෑ. ටික දවසකට පස්සේ ඌ මගේ යාළුවෙක් එක්ක යාළු වුණා. හානේ. එහෙමයි කට්ටියගේ ආදර සටන. ඇත්තටම ආදරය කරන කෙනෙක් එහෙම සටනක් අත්හරින්නේ නෑ ප්‍රේමා. සපූ ටික දුරක් බිම බලාගෙන ගමන් ගත්තාය. කෙල්ලව හිතන්නේ ඔහු ගැනය. එහෙම හිතද්දි කිව හැක. එහෙම උනට එන්නේ පුදුම ආදර බර බවකි. බේබි. ඇයි ප්‍රේමා? බඩු ටික ගන්න පැයක් විතරයි. මසුයි මාළුයිත් ගන්න එපැයි නේද? ඒගනේ පහේ බඩුත් අඩුයි. මං ඔක්කොම හිමේට නිස්කලංක ගන්නම්. එතකොට මං ඕනි නම් ගිහින් එන්න. මං බඩු අරගෙන ත්‍රීවිලර් එක දාගෙන එන්නම් උඩට. කමක් නෑ, ඉන්නත් බැහැනේ නේද? හොඳ ප්‍රේමා. සපෝ කිවේ ප්‍රේමාගේ අත අතගාය. පරිස්සමින් හොඳද? ඉන්න මං ත්‍රීවිල් එකක නැග්ගන්න. කමක් නෑ වස්සේ, මයි යන්නම්. ඔයා බඩු ගන්නකෝ. සපෝ මාකට් එක මැදින් ගියේ දුවගෙන මෙනි. සංගරාජ මාවතේ උඩට යන්. ත්‍රීවිලේරේට ගොඩෝ විතමයි කීවාය. ඔහු මේ වෙලාවට ඉන්නේ කේටරින් එකේ බව සපෝ දනි. සපෝ බහිද්දීම සාගර තෙල් හැන්ද අල්ලාගෙන බැලුවේ. සපෝ ත්‍රීවිලරයෙන් බැස ඔහු ළඟට ආවේ සිනා බරවමේ. තනියම ආවේයි චූටි මේනික. ඔහු අසද්දි සපෝ සමාව ඉල්ලන්නට මෙන් බැල්මක් හෙළුවාය. කිව්වනම් මං එනවනේ වාහනේ අරගෙන. හැම වෙලාවෙම වද දෙන්න බෑනේ. මට වදයක් වෙන්නේ කොහමද? නෑ, ඇත්තටම නැද්ද? සාගර සිනාසුනේ ඒ මූණ දෙස බලාය. හවසක මෙසේ දකිද්දි හිතට පුදුමාකාර සැනසීමක් දැනේ. ළඟ ඉන්න කාලෙක කොතරම් සැනසීමක් දැනේවිද යෝ සිතුවේ. ප්‍රේමා එක්ක බඩු ගන්නාවේ අක්කව මාකට් එකේ දාලා චූටි මැණික ආවා. කෙල්ල සිනාසේ හෝමිටි තැබුවාය. මට ඉතින් කහඹිලා ගෑවිලා කියලා කවුරුත් දන්නවනේ. ඇය හෝගේ නිර්වත් බාහෝ යන්තමට සිපගෙන කීවාය. අද තනියම කෝ ගෝලියෝ ටික? ඇතුලේ මාළු මිරිස් පුරවනවා. එහෙම රහයි නේද? මාළු මිරිස් පුරවල උයලා හෙට බත් එකක් හදලා ගෙන්නම්. මේ හෙටට හදන්නේ. ඒක තමයි ආපු සුවඳ. ඒ සුවඳට බඩගිනිනවා. කෑම පැකට් එකේ කොහොම හරි මාළු මිරිස් ටිකක් ගාවන්නම ඕන. එතකොට හරි සුවඳයි. සපූට පුදුම ඔහුගේ මේ දැනීම ගැනය. මේ හදන්නේ මොනාද සාගරයේ? මේ වම්බටු බැඳුමකට ලූණුයි උඹලකඩයි බදිනවා. ඒකත් හරි රහයි. හැන්දක් බෙදුවම ඇති බත් එකට. කීටරින් එක එහෙ හදමුකෝ. දැන්මම. ඇයි, තාත්තත් කිව්වනේ බැන්දම හදමු. බැන්දමද මාව අයිති වෙන්නේ? අයිති වෙලා ගොඩක් කල්. සාගරයේ හිසට අත දබා කිව්වේ අලබෝලේ වගේ උඹ එන විට මගේ සුදු රත්තරනේ.
මම කට ඇරගෙන උන්නා කෙල්ලේ හන්දිය ළඟ බස් හෝල්ට් එකේ. චන්න ඇතුලේ සිට කෑගසා සිංදු කීවේ. ඔහු සපු ආවව දන්නේ නැත. චන්නය නේද? ඔහු චූටි මැනිකාව කියලා දන්නේ නැහැ. අලබෝලි වගේ ලොකු හට්ටියක් රැගෙන ඉස්සරට ආ චන්න සපුව දෙක ලැජ්ජාවෙන් සිංදු නවත්වා ගත්තේය. මං හිටියට කමක් නැහැ, සිංදුව කියන්න. සපෝ සිනාබරව කිහිවාය. චන්න සිනාසමින් බැලුවේ සාගර දෙසය. නංගි දැන් දාවේ. ටිකක් වෙලායි. සපෝ කිවේ සිනාව තද කරගෙනය. ඔය හිනාවෙවි හිටියට අනිත් එක්කිනත් රෑට මාර සිංදු කියන්නේ. චන්න ගියද්දි සපු බැලුවේ සාගර දෙසය. ඇත්තද? සාගර සිනාසේ බිම බලාගත්තේය. කියන්නෙම සපුමල් සුවඳක්සේ. චන්න කීවේ, සපු සාගර දෙස බලා උන්නේ ආදරේනි. රෑට නංගි කෝල් කරලා තිබ්බ ගමන් සින්දුව පටන් ගන්නවා. අහන්න බොරු නම් කොල්ලන්ගෙන්. සාගරනේත් බර කරගෙනම උන්නේ ඒ කතාව ඇත්ත නිසාය. චන්න ගිය පසු ඇය ඔහුගේ ඇඟේ ඇතිල් උනාය. ඇත්තද සාගරයේ? මං සින්දු කියන අහලම නෑ. එකපාර යුග ගීතයක්ම කියමු. සාගර තෙල් හැන්දට ලුණු ටිකක් අරගෙන බැදි ඇද්දයි බැලුවේය. සබූද ටිකක් ගෙන කහ බැලුවාය. හරි ටේස්. තාම වම්බටු දැම්මේ නෑ. මෙහෙමත් රහයි. තාත්තා ගෙදර ආවද? ආව වෙලාවේ ඉඳලා බෑනගේ විස්තරේ. දැන් කට්ටිය මටත් වඩා ආදරේ පුතාට. ඔහු සිනාසුනේ අහිංසකවය. ලබන සති කුරුණෑගල පැත්තේ ගිහින් එන්න හිතන් ඉන්නේ. මාත් එනවද? එහෙම මාව දාලා යනවද? එහෙම යන්නෙත් නෑ. ගෙවල් පැත්තත් බලලා චන්නලගේ ගෙදරටත් ගිහින් අම්මගේ තාත්තගේ සොහනටත් ගිහින් පහනක් පත්තු කරලා ඉන්න හිතුවේ. යන්සා කරයි. ගමට යන්නේ හරි සතුටින් නේද? වාහනයක් අරගෙන ගොඩක් දීනු වෙලා සතුටු ඒ නිසා නෙමේ. එහෙනම් ලස්සන නෝන කෙනෙක්ව අරගෙන යන නිසා. සපුගේ සිනාව පහලටම බේරි ආවේ. එහෙම කියද්දි හදවතට කොතරම්නම් සතුටක් දැනෙනවාද? එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.